කලාව කියන්නේ අපේ හැමෝටම පිහිටන දෙයක්. ඉතින් වැදගත් වෙන්නේ ඔබේ කලාව මොකද්ද කියලා තේරුම් ගන්න එක. ඒ වගේම තමයි අද අපි හැමදාමත් වගේම channel C තුලින් සංගීත කලාව පිළිබඳව කතා කරනවානේ. My First Track program එකෙන් අදත් අපි සූදානම් වෙලා ඉන්නවා අලුත්ම ගීතයක් පිළිබඳව කතා කරන්න. ඉතින් ගීතයේ හිමිකරු ඉන්න අපිත් එක්ක එකතු වෙලා ඒ තමයි වෛද්‍ය රංජිත් පෙරේරා මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්න ගමන්ම අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ලස්සන ගීතයක් තියෙනවා. ඉතින් ගීතය පිළිබඳව අපි තව ටිකකින් කතා බහ කරනවා. ඊට මත්තෙන් අපි කතා බහ ආරම්භ කරන්නට පටන් ගද්දිම මට අහන්න හිතුන කාරණාව තමයි ඔබතුමා වෘත්තීන් වෛද්‍යවරයෙක්. ඉතින් කොහොමද මේ සංගීතයට ආදරය කරන්නේ? ඒ ගැන අපි කතා කරමු මුලින්ම සංගීතයට එන්න හිතෙන්නේ කොයි කාලෙද? මම පොඩි කාලෙදිම අම්මා ඇත්තටම ගීත ගයන්න ආසයි, ගීත අහන්න ආසයි, තාත්තත් ඒ වගේම තමයි. ඒගොල්ලෝ ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් සංගීතවේදීන් නෙමෙයි, නිකන් සාමාන්‍ය ගීත. ඒ දේවල් ඇත්තටම මට පොඩි කාලෙඳන්ම කනට වැටුණා. ඊට පස්සේ ඉතින් රේඩියෝ වලින් ඇහෙන සින්දු ගායනා කරන්න ඉතින් මට ලොකු උනන්දුවක් ආසාවක් ආවා. ඒ කාලේ ගීත තමයි ගොඩක් වෙලාවට ගායනා කළේ. ආහා. ඊට ගෙදරින්ම කලාවට ආදරය කරන පවුලක් හම්බෙලා තියෙනවා. කලාවට ආදරය කරන පවුල. ඊට අපි පාසල් කාලේ ගැන කතා කරොත් පාසල් කාලේ ඉඳන්ම සංගීතයට නැඹුරුයිද ගොඩක්? පාසල් කාලේදී ඇත්තටම මට සංගීතය කරන්න ලොකු ආසාවක් තිබුණා. නමුත් ග්‍රේඩ් 6 වලදී අපිට තෝරගන්න සබ්ජෙක්ට්ස් වලට සංගීත ගුරුවරයෙක් හෝ ගුරුවරියක් නොතිබුණු නිසා මම කළුතර පාසලකට ගියේ, කළුතර තිස්ස මධ්‍ය මහාවිද්‍යාලේ. ඒ අවස්ථාවේදී සංගීත ගුරුවරියක් හිටියේ නැහැ. ඒ නිසා මට ඇත්තටම චිත්‍ර තෝරගන්න ඕනේ. මට එතෙන්දී අහිමි වුණා සංගීතය කිරීමේ ඉගෙන ගැනීමේ හැකියාව. ඒ වුණාට අතෑරියේ නැහැ සංගීතය. එහෙමද? අතෑරියේ නැහැ. මම ඉතින් ওই ඒ දවස්වල ඇත්තටම පරණ කාලේ මගුල් ගෙවල් වල එහෙම අර ගස් වල ලවුඩ් ස්පීකර්ස් බැඳලා ඒ වගේ තැන් වලදී සින්දු කියන හරි ආසාවෙන් මයික් එකක් ඉල්ලන් සින්දුවක් කියලා තමයි එන්නේ මගුල් ගෙදරකට ගියා. ආහහා. ඒක ඇඟෙම්ම තිබ්බ දෙයක් ඉස්සරින්. ඔය ආසාවත් එක්ක මං හිතන්නේ ඇඟෙම්ම පොඩ්ඩක් තියෙන්නේ නැති. හා. එතකොට මේ වෛද්‍ය කියන්නේ වෛද්‍ය විද්‍යාවට එන්න කල්පනාවක් තියෙනකොට දැන් කොහොමද මේ දෙක බැලන්ස් කරගන්නේ? මං සංගීත කලාව කරන්න තිබුණානේ. එතකොට කලාව නොකර ඇයි මේ ඒ පැත්තට ගියේ? එහෙම අදහස් මුකුත් මගේ තිබුණ නැහැ. පාසලේදී ඇත්තටම අධ්‍යාපනයට මගේ හැකියාව මං හිතන්නේ ටිකක් වැඩියෙන් තිබුණා. මගේ මතකය හොඳ මතක ශක්තියක් තිබුණා, ඊළඟට අවබෝධ ශක්තියක් තිබුණා. ඒ රැල්ලටම ගියා මිසක් ඒ කියන්නේ මම වෙනම තෝරගෙන ගියේ නැහැ. මට වෛද්‍යවරයෙක් වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. අම්මට එහෙම මං හිතන්නේ ඕමනාවක් තිබුණා. මම ඇත්තටම කැමති වැඩියෙන් මැත් සබ්ජෙක්ට්ස් වලට වැඩියෙන් කැමැත්තක් තිබුණා. නමුත් ඒ අම්මගේ ආසාව නිසා මේ පැත්ත තේරුණා. ඉතින් විභාග පාස් වෙනකොට මේ පැත්තට ගියා. ඔව්. එතකොට අපිට ආරංචියක් ආවා. දැන් මේ වෛද්‍යවරයෙක් විදිහට හදාරනකොට පුහුණු වෙනකොටත් ඒ කාල සීමාව තුළත් ඔබ සංගීතයට ගොඩක් නැඹුරු වුණා කියලා අපි ඒ අතීතය ගැන චුට්ටක් කතා කරමු. වෛද්‍යවරයෙක් විදිහට පුහුණු වෙනකොට ඇත්තටම ගොඩක් ගීත ගැයීමට මට අවස්ථාවක් ආවේ නැහැ ටයිම් එකත් එක්ක. නමුත් මං ගීත ලියන්න පටන් ගත්තා. ඒ ගීතවලට වඩා කවි, මේ බිත්ති පුවත්පතට කවි ලිව්වා, ඒ වගේ දේවල් කළා. නමුත් ඊටත් පස්සේ පාස් අවුට් වුණාට පස්සේ තමයි මම සංගීතය ගැන වැඩි උනන්දුවක් දැක්ුවේ. පාස් අවුට් වෙලා ඇත්තට මම එක් අවස්ථාවකදී දියතලාව රෝහලේ වැඩ කරද්දී සංස්කෘතික මධ්‍යස්ථානයට ගිහින් එතන පුංචි ළමයි සහ මගේ යාළුවෙක් එක්ක වාත් කණ්ඩේ සංගීත ඉගෙන ගන්න ආසාවක් තිබිලා මම ඇත්තටම ප්‍රවේශිකා සහ ප්‍රථමා කියන විභාගවලින් සමත් වුණා. එතෙන් එහාට ආයේ මට හිතුණා ඇයි මම සංගීතය මගේ හොබි එකක්, විනෝදාංශයක් පමණයි, මට ඒකේ මොනවා හරි වෙනම කුසලතාවයක් අවශ්‍ය නැහැ කියලා මම එතනින් නතර වුණා. හැබැයි එදින නතර නොවේ. මේ වෙනකොට ගීත පහක් නිර්මාණය වෙලා තියෙනවා අලුත් ගීතයත් එක්කම. ඉතින් මේ අපිට කියන්නක මුලින්ම ගීතයක් හදන්න ඕනේ, ගීතයක් පද රචනය කරන්න ඕනේ, ගායනා කරන්න ඕනේ කියලා අදහස කවුද දෙන්නේ? ඔබතුමාටදම හිතෙන්නේ? මම ඇත්තටම ඒ වැඩ කරපු රෝහල් වලදී භක්ති ගීත කැරොල් වලට සම්බන්ධ වුණා. මම මුලදී භක්ති ගීත ලිව්වා. ඇත්තටම ඉස්කෝලේ යන කාලේ මගේ සිංහල මිස් සින්දුවක් මොකක් හරි ලියන්න කිව්වහම අපිට මම ඇත්තටම නොහඬන් ලඳුනේ කියන සින්දුවට ඒ තනුව අරගෙන නොහඬන් නංගී කියලා සින්දුවක් ග්‍රේඩ් 7 වලදී ලිව්වා. ඊට පස්සේ භක්ති ගීත මම ලිව්වා. ඇත්තටම මම කොළඹ නැෂනල් හොස්පිටල් එකේ වැඩ කරන කාලෙදිත් භක්ති ගීත කණ්ඩායමට එකක් ලිව්වා. ඊට පස්සේ බදුල්ලෙදිත් එහෙම ගීත ලිව්වා. ඊට පස්සේ මම ওই මෑත කාලේදී කොවිඩ් ආපු කාලේදී මගේ යාළුවෙක්
ඇත්තරම නිවරෝලොජිස් ගාමිණි පත්තිරණ කියලා එයා කිව්වා යාට සින්දුවක් ලියලා දෙන්න සමාජයට ආදර්ශයක් වෙන සින්දුවක්. එතකොට මම යාට සින්දු දෙකක් ඇත්තටම ලිව්වා. එකක් සිපිරිගය කියලා එයා ගායනා කරලා YouTube එකේ දාලා තියෙනවා. අපි තහලා තියෙන විශේෂ ගීතයක් ඒ ගීතය. එතකොට ඒකටත් අදහස පහළ වෙන්නේ ඔබතුමා තුළමද? එයා එහෙම රටට ආදර්ශයක් දෙන්න කියපු ගමන් මට මතක් වුණේ ඇත්තටම දැන් කුඩු වලින් මත් වෙච්ච තරුණයෙක් හිරගෙදර හිරබත් කනකොට තාත්තට ඇතිවෙන වේදනාව කවියකට පෙරලා සින්දුවකට පෙරලා කියන හැටි. අම්මා දුක් විඳිනවා, එයාගේ නංගිව දීග දෙන්න විදියක් නැහැ, එතනින් පවුලට කැරලක් ඇති වෙලා, ඒ වගේ ගීතයක් තමයි මම එතන නිර්මාණය කළේ. ඒක නිකම් හිතට ආපු අදහසක්. එතකොට මේ පද රචනය පිළිබඳවත් දැන් මේ වෙනකොට ගීත පද රචනය කරන්නත් පෙළඹෙලා තියෙනවා. ඉතින් මේ පළවෙනි ගීතය ඔබේම ගීතයක් නිර්මාණය කරන්න ඕනේ කියන අදහස කොහොමද එන්නේ? එතනින් අපි පටන් ගමු, කියන්නේ ගායනය කරන්න ඕනේ ගීතයක් කියලා. ඊට පස්සේ ඇත්තටම ගීත ගායනා කළාට ඒක වොයිස් කරලා මියුසික් දාලා ගීතයක් ගායනා කරන්න මුලින්ම අදහස ආවේ ඒත් මගේ ඒ මිත්‍රයාට හැදුවට පස්සේ. එතකොට මට ඇත්තටම හොඳ සංගීතඥයෙක් හම්බ වුණා රූපවාහිනී සංස්ථාවේ වයලින් වාදක විදියට ඉඳලා ළඟදී රිටයර් වෙච්ච අජිත් ජයවීර මහත්මයා. එයාගෙන් ලොකු සහයෝගයක් ආවා. ඇත්තටම මුදලක් ගැන හිතන්නවත් නැතුව එයා සංගීතය සැපුවා. මම මුලින්ම නිල් නුවන් කියලා වෙලා දුව ගැන ලියන සින්දුවක් මම ගායනා කළා. ඒ වගේම තමයි අලුත්ම ගීතය නීල නෙතු සංගලේ. මේ ගීතේ හරිම ආදරණීය ගීතයක් අපිට අහලා බලනකොට මේ ඔබත් රස විඳිනවා ඇති. මේ දවස්වල අපේ channel C නාලිකාවෙන් මේ ගීතේ ඔබට අහන්න සලස්වලා තියෙනවා. ඉතින් අපි එතකොට නීල නෙතු සංගලේ කියන ගීතේ කොහොමද නිර්මාණය වෙන්නේ? ඇත්තටම මම මෑත කාලයේදී මගේ යාළුවෙක් සංජි කියලා යාළුවෙක් ඇත්තටම මට අඳුනලා දුන්නා. අපේ ඒර්නස් සොයිසා කියන සංගීතඥයා ඇත්තට මෙයා ෆේමස් ගිටාරිස් කෙනෙක්. ඒ වගේම ලංකාවේ බැබලිච්ච නමක් තියෙන පුජ්‍යලේ කියාගේ ක්ලාස් එකකට මම ජොයින් වුණා. එතෙන්දී ගීත ගායනා කරනවා අපි ගොඩක් දෙනෙක් හවසට. එයාගේ ඇනුවල් ෂෝ එකක් තියෙනවා. ඒ ෂෝ එකේදී අපි හැමෝටම අවස්ථාවක් ලැබුණා ගීත ගායනා කරන්න. ඒක BMICH එකේ තිබුණේ. ඒ වෙලාවේදී මම ගායනා කරපු ගීත දැකලා එතන සැක්සෆෝන් වාදකෙක් විදියට ආපු වජිර රත්නායක මහත්මයා, එයා කළුතර, එයා මාව අඳුනගත්තා. අඳුනගෙන එයා කිව්වා, ડોක්ටර් මම සින්දුවක් කරලා දෙන්නම්, කිසිම මුදලක් අය නොකර සින්දුවක් එවන්න, ලිරික්ස් එවන්න. ඒ පරිදි මං ලියපු සින්දු තිබුණා, මං ඒකක් ඇව්වා. ඊට පස්සේ ටික කාලයකට පස්සේ එයා ඒකට මෙලඩි එකක් දාලා සංගීතය සපයලා අපි ඒක මේ ළඟදී වොයිස් කළා. ඒක ඇත්තටම පොඩි වීඩියෝ එකක් හදලා channel C එකේ අප්‍රේල් මාසෙ මේ පෞගිය අප්‍රේල් මාසේ 9 වෙනිදා ඉඳන් තමයි ඒක ප්ලේ වෙන්න තියෙන්නේ. ඉතින් මේ ඔබතුමාගෙන් මට දැන් චූටි කොටසක් අපි ගායනා කරමු දනීල නෙතු සංගලේ. බොහොම ආසයි අහන්න සජීවීව. නීල නෙතු සංගලේ සිනාවේ රැඳුණු ආදරේ කෝල බැල්මෙන් මදෙස බැලුනුඹ ඇඳුනි සිත් නහසේ. නීල නෙතු සංගලේ සිනාවේ රැඳුණු ආදරේ කෝල බැල්මෙන් මදෙස බැලුනුඹ ඇඳුනි සිත් නහසේ. නීල නෙතු සංගලේ සිනාවේ හරිම ලස්සනයි, හරිම මේ ප්‍රේමණීය ගීතයක්. අපිට කියන්න දැන් ගීත පහක් නිර්මාණය කරලා තියෙනවනේ ඔබතුමා. ඒ ගීත පහ අතරින් නීල නෙතු සංගලේ ගීතේ වෙනසක් දකින්නවද ඔබතුමා? ඒ කියන්නේ පද රචනය ගැන සංගීතය ගැන? පද රචනයටත් වඩා ඇත්තටම මම හිතනවා ඒකේ මෙලඩි එක. මම කලින් ගීතවල ඇත්තටම මෙලඩි එක මගේම මෙලඩි ගොඩක් ඒවා. මේ මෙලඩි එකට ඇත්තටම විශේෂ ආකර්ෂණයක් ආවා මගේ හිතත්. ඒකට ඇත්තටම සංගීතය සැපයූ මං හිතන්නේ වජිර රත්නායක මහත්මයාත් ඒකට සෑහෙන සාධාරණයක් කරලා තියෙනවා කියලා මට හිතුණා. මෙලඩිකින් තමයි වැඩියෙන්ම අලංකාර වෙන්නේ. අදහස් ටික ඇත්තටම ඊට පස්සේ
තව මම මොඩිෆයි කරලත් ගත්තා. ඒකට ඇත්තටම වීඩියෝ එකත් ආවම ඉතින් ඒක අලංකාරයි කියලා මටත් හිතුණා. වෙනස්ම විදිහේ විශේෂ ගීතයක් මේක. ඉතින් මේ ප්‍රේමණීය ගීතයක් නිසා අහන්න හිතුනේ හැමෝම අහන ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඉතින් මේ ඔබේ අත්දැකීමක්ද ප්‍රේමය පිළිබඳව එහෙම තියෙනවද මතක හිටින අත්දැකීමක් ජීවිතේ? ඇත්තටම ප්‍රේමය පිළිබඳ අත්දැකීම් තිබුණට මම ඇත්තටම මේක ගීතවලට මම පාවිච්චි කළේ නැහැ. ගීත කියන්නේ ඇත්තටම ඒක හිතෙන් නිර්මාණය වෙන ඒ අවස්ථාවේදී. හැබැයි මං ගීතයක් ලියද්දී ඒ අවස්ථාවේදී ගීතයට ප්‍රස්තුත වෙන ඒ සබ්ජෙක්ට් එකට රිංගනවා හිතේ. ඇතුලේ ජීවත් වෙනවා. ඒ වෙලාවේ ඒ මොහොතේ ඒක ජීවත් වුණොත් විතරයි ඒක ලියවෙන්නේ. මම ස්පෙෂලිස්ට් කෙනෙක් නෙමෙයි ඒ සම්බන්ධව ගීත ගැන. මම ආධුනිකයෙක්, මම කලාකාරයෙකුත් නෙමෙයි. මගේ ප්‍රධාන හොබි එක විනෝදාංශය සංගීතය වුණාට මම ඒක කවදක්වත් වෘත්තියක් කරගන්න බලාපොරොත්තු වුකුත් නැහැ. එහෙනම් ඔබට ඔබ අපිට කලාකාරයෙක් විදිහට තමයි පේන්නේ මේ වගේ ලස්සන ගීත නිර්මාණය වෙනකොට. ඉතින් මේ සංගීතයට කුඩා කාලේ ඉඳන්ම නැඹුරු වෙලා හිටපු කෙනෙක් විදිහට සංගීතයේ ගායන ශිල්පීන් හිටියද ඉස්සර ෆලෝ කරපු, අනුගමනය කරපු මෙයාගේ සිංදු තමයි ලස්සනට අහන්න කැමති එහෙම කෙනෙක්? ඇත්තටම ඔව්. ඒ කාලේ අපි විශේෂයෙන් කැමති ගායකයෝ තමයි ඔය 70 දශකයේ ගීත ගායනා කළ එච්.ආර්. ජෝතිපාල මහත්මයා, විත්‍රාත්නායක මහත්මයා, මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා, මිල්ටන් පෙරේරා මහත්මයා, MS ෆනෑන්ඩු, ඒ හැමෝගෙම ගීත තමයි අපි ඒ දවස්වල පොත්වල ලියාගෙන ගායනා කරන්න පෙළඹුණි. අපි තාමත් ඇත්තටම කොහේ හරි ගායනා කරන්න කිව්වොත්, පාටි එකදී ස්ටේජ් එකකට නැග්ගොත් ඒ ගීත තමයි තාමත් ඉලා අපි. ඊට පස්සේ මෑත කාලයේදී කියන්නේ ඇත්තටම අපි ඒත් ඉස්කෝලේ යන කාලයේදීම රූකාන්ත ගුණතිලක මහත්මයාගේ ගීතවලට මම බෙහෙවින් ඇලුම් කරනවා. මම දන්නවා මේ මහත්මයා සංගීතයේ ගොඩාක් සාධාරණ සේවයක් කරපු කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ගේ සින්දු තමයි කැමතිම. අපි AI ගේ සින්දුවකින් කොටසකුත් ගායනා කරා නම් හොඳයි කියලා හිතනවා මේ වෙලාවේ. ඔබ කැමතිම ගීතයක් වෙන ගායකයෙක්ගේ? මම රූකාන්ත මහත්මයාගේ ගීතයක්. පරි කොටසක්. උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ, යුදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ. උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ, යුදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ. කටුකොහලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ. නෑතාවල් මට සෙවනැල්ලක් වී සුවඳ ඔබේ අම්මේ, මා ඔබ ළඟ අම්මේ. හරිම ලස්සනයි. ඉතින් මතක් කරමුකො ඒ පවුල ගැන. පවුලේ කවුරු කවුරුද හිටියේ? අම්මා තාත්තායි පවුල ගැන අපි චුට්ටක් මතක් කරමු මේ වෙලාවේ. පවුලේ අම්මයි තාත්තයි මමයි නංගි විතරයි. ඒකයි අර නංගිට මුලින්ම ගීතයක් රචනා වුණේනේ. සමහරට වෙන්නේ නැහැ. නංගිනි ඔළුවේ තියෙන්නේ 7 වලදී. ඊට පස්සේ ඉතින් ඇත්තටම මම ආයේ වෛද්‍ය අධ්‍යාපනයට යමු වුණාට පස්සේ ගොඩක් වෙලාවට සංගීතය අතහැරුණා. ඉතින් තාමත් මම ඇත්තටම සංගීත වාදනයට ගොඩක් ආසයි. බදුල්ලේදී දියතලාවේදී ඇත්තටම මට තව ගුරුවරයෙක් හම්බුණා, ඩඩ්ලි සර් කියලා. ඒ සංගීත ගුරුවරයා ගෲප්ස්, ඒ කියන්නේ සංගීත බෑන්ඩ්ස් හදනවා ඇත්තටම ළමයි එකතු කරලා. අපි පොඩි බෑන්ඩ් එකක් ඒ වෙලාවේ හදලා ඉවරලා ඒ වෙලාවේ අපි ගීත ගායනා කරලා විනෝදයක් ලැබුවා. ඒක ඇත්තටම බෑන්ඩ් එකක් කිව්වට බොහොම ඇමචුව, ඒ කියන්නේ බොහොම ආධුනික ලෙවල් එකේ එකක්. ඒක අපේ විනෝදයට කරපු එකක් ඒ කාලේ. ඒ කාලේ කට්ටියම එකතු වෙලා ගීත ගායනා කළා, ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරා. අපි පොඩි ෂෝ එකකුත් කළා. ෂෝ එකකුත් කළා. ඒක ෆ්‍රී ෂෝ එකක්. හැමෝටම අවිල බලන්න පුළුවන්. පරණ සින්දු 25ක් විතර ප්ලේ කළා. ඉතින් දැන් ඉස්සරහට මොනවද තියෙන්නේ සංගීත පැත්තෙන් මේ දේවල් කරන්න ඕනේ කියලා ප්ලෑන් එකක් තියෙනවද? එහෙම නැහැ. ඒක මගේ විනෝදෙට මම ඒ වෙලාවට හිතන එකක් කරනවා මිසක්. ඉතින් මම සංගීත භාණ්ඩ, ඒ කියන්නේ ගිටාර් එක, කීබෝඩ් එකට එහෙම තාම ඇත්තටම ලොකුවට බෑ.
සාමාන්‍ය තරමකට කරගෙන යනවා. නමුත් අපිට අලුතෙන් ගීත නිර්මාණ රස විඳින්න අවස්ථාව තියෙනවා. ගීත නිර්මාණයට මොකක් හරි අවස්ථාවක් ආවොත් ඔන්න ගීතයක් නිර්මාණය වෙනවා. ඒක හරියට කියන්න බෑ. ඒක ප්ලෑන් කරලා නෙමෙයි කරන්නේ එහෙමද? නෑ. එහෙම මගේ ටාගට් එකක් නෑ මේ අහවල් තැනට මේ යන්න ඕන කියලා. දැන් ඔබේ පවුලෙන් ඔබේ බිරිඳගෙන් කොහොමද ලැබෙන සපෝට් එක මේ සංගීතයේ පැත්තට? මම ලියපු එක ගීතයක් එයත් ගායනා කළා. එයාට ආසිතුණා මොකද මම ළමයෙක් ඇත්තට මේ ළමයව අපහරණයට ලක් වෙච්ච ළමයෙක් රෝහලට පැමිණියාම ඒ ළමයාගෙන් ප්‍රශ්න අහද්දී ඒ ළමයාගේ පෙනුම තිබිච්ච හැටි කඳුළු වියලිච්ච කඳුළු තියෙන ඇස් දෙකක් එක්ක බිම බලාගෙන ඉන ළමයෙක් ඒ ළමයා ගැන මම ලිව්වා සින්දුවක්. එතකොට මගේ වයිෆ් ඒක ගායනා කරන්න කැමති වුණා. ඒ නුවන් යුග වියලිලා කියලා තමයි ඒ සින්දුවත් YouTube එකේ තියෙනවා. ඔබේ YouTube channel එක ගැන අපි මතක් කරමු. මේ සියලු ගීත රස විඳින්න පුළුවන් ඔබේ YouTube channel එක ගැන. එහෙම විශේෂයෙන්ම ප්‍රසිද්ධ YouTube channel එකක් මට නැහැ. ආහහ. මොකද ගොඩක් අපි මගේ ගීත තුනක්ම තියෙන්නේ channel 100 එකේ YouTube එකේ. ඔවනේ channel 100 අපිට ආධුනික කෙනෙක් නෙමෙයි ඔබ. ඉතින් අපේම කෙනෙක් වගේ තමයි. දැන් අලුත් ගීතයත් අපිත් එක්ක බෙදා ගන්න ඔහු ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ ගීතයට support කරපු අය අපි මතක් කරමු මේ වෙලාවේ ස්තුති කරන්න. මේ ගීතයට ඇත්තටම විශේෂයෙන්ම මට අවස්ථාව ලැබුණේ අනස් සොයිසර්ගේ ක්ලාස් එකට ගිය නිසා සහ එතෙන්දී හම්බෙච්ච ඒ කියන්නේ ඒ කලින් හම්බෙච්ච යාළුවෙක් කියන සංජි වීරසිංහ එයත් ගායිකාවක් දැනට ඊළඟට එතෙන්දී හම්බෙච්ච මුණ ගැහිච්ච සැක්සෆෝන් වාදක වජිර රත්නායක මහත්මයා ඒ එක්කම මගේ දුව සහ මගේ වයිෆ් මේ ගීත නිර්මාණය කරද්දී ඒගොල්ලන් අතින් මොකක් හරි මෙලඩි එකක් ආවත් හොඳ නරක කියලා සමහර ඒවට හිනා වෙනවා සමහර ඒවා හොඳයි කියනවා විශේෂයෙන් මගේ දුව හරිම ක්‍රිටික් ඒවා ගැන ඒගොල්ලන්ගේ සහයෝගය තමයි වැඩියෙන්ම තිබුණේ. හා හා. දැන් ඔබේ වෘත්තියත් එක්ක සංගීතය කොහොමද මේ බැලන්ස් කරගන්නේ? ඒක ඔබට හානියක් නැද්ද? ඒක වෘත්තියට හානියක් නොවන විදිහටද කරගෙන යන්නේ? නැහැ. මගේ වෘත්තිය ඇත්තටම දැන් මම ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් විදිහට වැඩ කරන්නේ. එතෙන්දී මට ෆ්‍රී ටයිම් තියෙන වෙලාවට තමයි මම මේවා කරන්නේ. ඒ අරෙන්න මේ වෘත්තියට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. තවත් පද රචනය කරපු ගීත බොහෝමයක් ඔබ සතුව තියෙනවා කියලා කිව්වා. මම ඔය කොවිඩ් කාලේ ගොඩක් වෙලාවට ෆෝන් එකේ තමයි සින්දු ලියන්නේ. ආහහා. සමහරවිට ඉතින් ඔය නිකන් ඉන්න වෙලාවට අදහසක් ආවොත් මම ගීතයක් ලියනවා. ඒ කියන්නේ ආධුනික ගායන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට ඔබෙන් ගීතයක් රචනා කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවද එහෙම යෝජනාවක්? තියෙනවා. ඇත්තටම එහෙම දැන් අජිත් ජයවීර මහත්මයා එයා අඳුරන කෙනෙකුට සින්දුවක් ලියන්න කියලා ජාතික අභාණ ගීතයක් ඒ ළමයා ඉන්නේ ඉතාලියේ. ඒගොල්ලන්ට මම ඒක හදලා දුන්නා. එයා සංගීතයේ මුසු කළා. හොඳ ගීතයක් තියෙනවා ඒකත් ඒක. ඒකත් තමයි ඒගොල්ලන් ඒ ගායනා කළා. ගායන ශිල්පියෙක් විදිහට පද රචනය කරන පුද්ගලයෙක් විදිහට මේ ආපු ගමන ගැන ඔබට මොන වගේ يعني තෘප්තියක්ද තියෙන ජීවිතේ? මේ සංගීතය කරන්නේ ඔබ විනෝදාස්වාදයක් විදිහට කියලා කිව්වා. විනෝදාස්වාදයක් විදිහට තමයි. කොහොමද අදහස දැන් දිගු කාලයක් ආවා මේ ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ? සංගීතය කියන්නේ ඇත්තටම ජීවිතේ පුරවන්න පුළුවන් එක සබ්ජෙක්ට් එකක් කලාව විශේෂයෙන්ම ඒ වගේම කලාකාරයින්ටත් මම කලාකරුවන් විදිහට කලා නිර්මාණය කරන සියලු දෙනාට මම ආදරේ ඇත්තටම මේ කලාවට සම්බන්ධ ගොඩක් දෙනෙකුට මගේ ආදරේ හිමි වෙනවා ඒගොල්ලන් ඇත්තටම ජීවිතේ අර දුක මැද්දෙන් දුක ඕනම දෙයක්කට හිත නිකන් ඇදිලා යන විදිහට මම අතර වචන වලින් මට කියන්න බෑ මේ වෙලාවේ ගොඩක් කලවට ජීවිතේ සම්පූර්ණ කරන්න අඩුතැන් සම්පූර්ණ කරන්න වින්දනයක් ලබන්න මිනිස්සුන්ට ඒක අවස්ථාවක් ලැබෙන දෙයක් විදිහට මම සලකන්නේ. ඉතින් මම දන්නවා කොයි දේ తాවකාලිකයි. يعني මේවා يعني ගොඩක් ප්‍රසිද්ධ වෙන්න එහෙම අවශ්‍ය නැහැ. මගේ මං කියන්නේ අපි හැමෝම කැමති ඉතින් අපේ ගීතයක් හරි කවුරු හරි මොනවා හරි දෙයක් කවුරු හරි වර්ණනා කරනවා නම් මම හැබැයි ඒක දන්නවා මම අවබෝධයෙන් ඒ සියල්ලම తాවකාලිකයි කියලා. අනිවාර්යයෙන්ම ඔබ හොඳ කලාකරුවෙක්. මට කතා බහ කරනකොට තේරුණේ ඔබ චිත්‍රකලාවටත් යොමු වුණා කියලා කිව්වා. අපි චුට්ටක් ඒ පිළිබඳව කතා කරමු. චිත්‍ර ඇත්තරම පාසලේදී චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒක ඒ අඳින්න පටන් ගත්තට ලොකු හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් දැන් මම ආසයි විශේෂයෙන් දැන් මම දැනට පොඩ්ඩ පොඩ්ඩ ස්ටඩි කරනවා ඉන්ටර්නෙට් එකෙන් එහෙම අඳින් ඇඳීමේ හැකියාවට මට තියෙයි කියලා මම හිතනවා. ඉස්සරහට ගොඩක් ලොකුවට නෙමෙයි හැමදේම
ටික ටික තමයි. ඉතින් මේ වෛද්‍යවරයා ඇතුළේ ඉන්න සොඳුරු කලාකරු ඇතුළෙන් එළියට ගන්න ඔහු ගොඩක් මහන්සි වෙනවා සහ ඒ අපි දකිනවා බොහොම ලස්සන කලාකරුවෙක් ඉන්නවා එතුමන් ගාව. ඉතින් අද දවසේදී අපි මේ ගීතය පිළිබඳව කතා කරා නීල නෙත සංගලේ. ඉතින් ගීතය ඔබට සවන් දෙන්න පුළුවන්, බලන්න පුළුවන්, අහන්න පුළුවන් අපේ චැනල් සී නාලිකාව තුළින් දිගටම රැඳිලා හිටියොත්. ඉතින් අද ප්‍රෝග්‍රෑම් එකට ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔබතුමා කියන්නක මොන වගේ අදහසක්ද තියෙන්නේ මේ ගීතය පිළිබඳව සහ අපි ආරාධනා කරමු කට්ටිය රසවිඳලා ඒ ප්‍රතිචාර කියන්න කියලා. ඔව්, ඇත්තටම චැනල් සී එකට මම ස්තුතිවන්ත වෙනවා. මගේ ගීත දැන් ඇත්තටම තුනක්ම විකාශයට පත් කළා. චැනල් සී එකේ ඇත්තටම අනිත් ගීතත් අපිට ඇත්තටම ලැබෙන්න මේ බලන්න සහ ඒකම අහන්න රසවිඳින්න අපිට සැලසෙනවා ගොඩක් ප්‍රෝග්‍රෑම්ස්. මගේ මේ ගීතය සහ අනිකුත් කලින් ගීත දෙකත් ඇත්තටම ඒගොල්ලන් ඇත්තටම රස විඳිනවා නම් මං හිතන්නේ මේ ගීතය ඇත්තටම රස විඳින්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් කියනවා. මේක රස විඳින්න කියලා මං ආරාධනා කරනවා. චැනල් සී බලන්න අවස්ථාව හම්බෙන අයටත් ඒකම චැනල් සී YouTube එකේ මේක තියෙනවා. චැනල් සී Facebook එකෙත් තියෙනවා. ඒක හින්දා ඒකට රස විඳින්න මං හිතන්නේ සියලු දෙනාටම හැකියාවක් තියෙනවා නම් ආරාධනා කරලා ඒක රස විඳින්න කියලා කියනවා. එහෙනම් මොන නීල නෙත සංගලේ ගීතේ රස විඳින්න ඔබත් අපි සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ. මයි ෆස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එක තුළින් තවත් ලස්සන අලුත් ගීතයක් පිළිබඳව කතා කරන්න ඔබ හමුවට එන තෙක් ගිහින් එන්නම්. සමුගෙන යන්නම් අද දවසේදී අපිත් එක්ක එකතුනේ නීල නෙත සංගලේ ගීතය රචනා කරපු සහ ගායනා කරන වෛද්‍ය රංජිත් පෙරේරා මහතාට බොහොම ආදරෙන් සහ ගෞරවෙන් සමුදෙනවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන් දෙනවා.